රාත්‍රි 9 වෙනකම් ගත කරන්න සුබම සුබ සන්ධ්‍යාවක් වේවා. හරි ඔයාලගේ කතාන් දැවුව හොඳට මම. ආයු බොවන් ස. කාටත් ආයු බොවන්. සුබ සන්ධ්‍යාවක් වේවා. අද වෙලාව පොඩි වෙලාවේ පොඩි හානියක් වුණා. අපේ මෙහෙත් තියෙන පොඩි තාක්ෂණික දෝෂයක් නිසා 6ට පටන් ගන්න තියෙන පන්ති අපි 6:00ට කල් දැම්මා. 6:00 ඉඳලා දැන් අනිත් කට්ටිය ඔක්කොම සම්බන්ධ වෙනකන් අපි බැලුවට පස්සේ දැන් 6:45 තමයි අපි පටන් ගන්න වෙන්නේ. හොඳද? දැන් මම ඉතිසල පණිවිඩයක් දුන්න කට්ටියට පණිවිඩයක් දුන්නා. මම මේක සම්බන්ධ කරගන්නකම් ඔයාලා මේ පිටපත් කරගන්න කියලා අර මුලින්ම තියෙන විභාවිතාමාන අභ්‍යාසය ඒ විභාවිතාමාන අභ්‍යාසය පිටපත් කරගන්න අවශ්‍ය නැහැ ටියුට් එක ගත්තා අය හොඳද ඒක නිසා අපි දැන් එනම් පන්තිය පටන් ගන්නෙමුද අදත් තියෙනවා හැබැයි දැන් අපි ක්‍රමය වෙනස් කරානේ අපි ක්‍රමවේදය වෙනස් කරා දැන් වෙනද කරේ අද එක දවසෙම පොත දුන්නට පස්සේ එක කොටසක් අපි ඉස්සෙල් දවසේ කරලා සෙන්සරාද කරලා දෙවෙනි කොටස කරනවා අපි බ්‍රහස්පතින්දට දැන් අපි චුට්ටක් ඒ ක්‍රමවේදය වෙනස් කරා දැන් අපි දවස් දෙකටම දෙනවා පේපර්ස් එකක් දවස් දෙකටම දෙනවා බ්‍රහස්පතින් දෙකක් දෙනවා ආපහු තව එකක් දෙනවා සිකුරාදට දෙනවා සෙනසුරාදට ගන්න එතකොට ඔයාලට සමහර කට්ටියට මේක print out ගන්න පුළුවන් වෙලා තියෙනවා සමහර කට්ටියට print out ගන්න බැරි වෙලා තියෙනවා හැබැයි මම print out ගත්තත් print out නොගත්තත් කරන්න පුළුවන් ආකාරයට තමයි ඔයාලව සම්බන්ධ කරගන්නේ ඒක නිසා සියලු දෙනාටම පුළුවන් නම් print out එකක් ගන්න එම් බැරි වුණොත් print out එකක් ගන්න බැරි වුණොත් ඒත් මාත් එක්ක පාඩමට සම්බන්ධ වෙන්න ගැටලුවක් වෙන්නේ නැහැ පොතයි පෑන පැන්සල් ඒ ටික සම්බන්ධ කරගත්තම අර print out එකක් ගත්ත වගේ තමයි අවසන් වෙනකොට අපි ඔක්කොම ටික සටහන් වෙලා තියෙනවා හොඳයි මම අද විභාවිතාමාන වලින් අපි පටන් ගමු විභාවිතාමාන වල තියෙනවා අද චුට්ටක් විතර පටලවිලි සහගත අභ්‍යාසය මේක කලින් කරලා නැත්තේ නෑ කරලා තියෙනවා අද තියෙන 15 වෙනි අභ්‍යාසය හරි මෙන්න මේක තමයි තියෙන්නේ මම චුට්ටක් අද අමාරු කරලා තමයි තියෙන්නේ හැබැයි හරිද එතකොට බලන්න දැන් මේකේ විස්තරයක් කියලා තියෙනවානේ පහත දැක්වෙන වාක්‍යවල එක් එක් වචනය සඳහා රූපමය සංකේතයක් ඉදිරියෙන් දක්වා තිබේ. එම වචන හා සංකේත දී ඇත්තේ අනුපිළිවෙලින් නොවේ. අනුපිළිවෙලින් නෙවේ. එම වචන හා සංකේත අවබෝධ කරගෙන පහතින් අසා ඇති ප්‍රශ්නවල නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අතට තියනවා. දැන් මේකේ උදෑසන ලස්සන මල් පිපෙයි තමයි මේ තියෙන්නේ. හැබැයි උදෑසන කියන එකට අදාළ සංකේතය නෙවෙයි මේ ඉස්සරහින් තියෙන්නේ. ඊට පස්සේ ලස්සන නෙමෙයි දෙවෙනි එක මල් නෙමෙයි තුන්වෙනි එක හතරවෙනි එක පිපේ නෙමෙයි මාරු කරලා තියෙන්නේ සුනි මල් උදෑසන පාසල් යයි උදෑසන මල් සුවඳ පැතිරේ ගුරුවරයා උදෑසන පාසල් යයි මෙන්න මේ කියන ඒවට අදාළ එක ඉස්සරහින් තියෙන සංකේත ටික තියෙනවා හැබැයි පිළිවෙල එහෙනම් පුතේ දුවේ අපි මේ අභ්‍යාසය කරන්න කලින් කවුරුත් මේක සටහන් කරගන්න අර උඩ කප උපදෙස අවශ්‍ය නැහැ උපදෙස ඕනේ උදෑසන ලස්සන මල් පිපෙයි ඒත් කියලා අර සංකේත ටික අඳගන්න අමාරු වේවනේ මෙන්න තියෙන්නේ අටුවට අඳගත්තර කමක් නැහැ ඔන්න මාත් බෝඩ් එකේ යදිනවා ඔයාලත් අඳගන්න යාත්‍ර වේලාවේදී හොඳද
මල කවුරුත්ම ඔබ පොතේ සටහන් කරගන්න පොතේ සටහන් කරගන්න අවශ්‍යයි මේ 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 උඩ උපදෙස් අවශ්‍ය නැහැ අර වාක්‍යයේ ඉස්සරහ තියෙන සංකේත ටික පේපර් එක print out ගත්තාය අවශ්‍ය නැහැ उपदेश संबंध संबंध कर उदयासन लसन मलपिपेकिदयासन पास उदयासन मलसुवंद गुरुवर उदयासन पास सांकेतिकीन उपदेश पेपर के तीन पेपर के प्रिंट आवाशन අපේ නම් පටන් ගනිමු දැන් සමහර කට්ටියට පස්සේ ආපු අය ලොග් වෙච්ච අයට සම්බන්ධ කරගන්න බැරි වුණා නම් බෝඩ් එක බලාගෙන මේ 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 අඳ ගන්න හරි දැන් මේක කරන ආකාරයක් තියෙනවා දැන් පැන්සල ගන්න අතට පැන්සල අතට ගන්න දැන් තියෙනවා මෙන්න මේක මම ඔයාලගේ පොතේ තියෙනක මම අඳගෙන තියෙනවා මේකේ දැන් උදෑසන ලස්සන මල් පිපෙයි ඒක සංකේතයක තියෙනවා සොනිමල් උදෑසන පාසල් යයි उदयासन मलसुवंद गुरुवरया उदयासन पास वचने मैं हतर में तीन समान वचने आपको आ गया था अलग ध्यान मिली आगे नहीं तीन हतर में तीन समान वचने
මොකද්ද මේ සමාන වචනේ? දැන් කියනවා උදෑසන ලස්සන මල් පිපේ, සෙනෙමල් උදෑසන පාසල් යයි, උදෑසන මල් සුවඳ පැතිරේ, ගුරුවරයා උදෑසන පාසල් යයි. හතරම තියෙන එකක් තියෙනවා මොකක්ද? උදෑසන. හරි දැන් මේක යටින් ඉලක්ක ගහගන්න. දැන් මේ ඔයාලගේ පේපර් එකේ තියෙන කට්ටිය ඒ ඔක්කොම මේ උදෑසන කියන එක යටින් ඉලක්ක ගහගන්න. උදෑසන. ඔක තමයි තියෙන වචනේ. හරි. එහෙනම් මේ හතරම සමාන වචනයක් තියෙනවා නම් එහෙනම් මේ සමාන වචනේ මේ හතරම තිබිය යුතුයි සංකේතය. දැන් හොයාගන්නේ මේ හතරම තියෙන සංකේතය හොයාගන්න. හොයාගත්තද? අන්න දැන් මම මේකෙන් ඉර ගහන්න යන්නේ නැහැ. ඔයාලා දැන් කරන්න ඕන. දැන් මේකත් මේකත් මේකෙත් මේකෙත් මේ හතරම තියෙන සමාන වචනේ හොයාගත්තා. දැන් අපි හොයාගත්ත සමාන සංකේතය. එහෙනම් මේ සමාන සංකේතය හතරම තියෙන එක තමයි අන්න ඒකට මේ වචනයට සමාන එක තමයි මේක. හරි දැන් ඒක හොයාගත්තනේ ඔයාලා දැන්. ඔයාලට දැන් ඔන්න පහසු කරලා තියෙන ගොඩක්. මේ උදෑසන කියන එක පැත්තකින් ලියාගෙන ඒ සංකේතය අඳගන්න. උදෑසන කියන එක පැත්තකින් ලියලා සංකේතය අඳගන්න. ඔව් හෙලෝ. ඔකේ. හරි නේද? හරි. දැන් ඔන්න එක දැන් මම මේ කියන්නේ මේකේ අභ්‍යාසය හොයාගන්න එක විතරක් නෙමෙයි මේ සංකල්පය වාට හොයාගෙන යන ක්‍රමයයි කියලා දෙන එක නිසා කලබල වෙන්න එපා කවුරුවක්වත්. හරි. දැන් අපි ඒක පැත්තකින් ලියාගත්ත උදාසන ලියාගත්තා ඒ උදාසනට අදාළ කරන සංකේතය ලියාගත්තා. හරි. දැන් අපි එක්ක මේ පේරි තුනක හෝ එක්ක පේරි දෙකක තියෙන වචනයක් හොයාගන්න. මට පේනවා මේකේ දැන් අපි පළවෙනි එකෙන් ගත්තොත් ලස්සන තියෙනවනේ. දෙවෙනි වචනේ ලස්සන. තව ලස්සන එකක් තියෙන කොහෙද? මේක ලස්සන තියෙනවා. තව ලස්සන එකක් නැහැ නේ? ඔව්. තව ලස්සන එකක් නැහැ. ඒක නිසා එකක් පොඩ්ඩක් තියමු. ඊළඟ තමයි මල්. බලන්න තව එකක මල් තියෙනවද කියලා? තියෙනවා. අන්න එහෙනම් මල් කියන වචන යටින් ඉරක් ගහගන්න. මල් කියන වචන යටින් ඉරක් ගහගන්න. මල් කියන වචනය මම මගේ දෙකක් ගහගත්තා. ඔයාලා තිර දෙකක් ගහගත්තත් කමක් නෑ. හරි. මල් කියන එක අනිත් පේල දෙකේ නෑ. පළවෙනි එකෙත් තියෙනවා තුන්වෙනි එකෙත් තියෙනවා මල් කියන එක. මල් කියන එක පළවෙනි එකෙත් තියෙනවා තුන්වෙනි එකෙත් තියෙනවා හැබැයි දෙවෙනි එකේ සහ හතරවෙනි එකේ නෑ. එහෙනම් පළවෙනි එකෙත් තියෙන තුන්වෙනි එකෙත් තියෙන අනිත් දෙකේම නැති සංකේතය හොයාගන්න. පළවෙනි එකෙත් තියෙන තුන්වෙනි එකෙත් තියෙන මල් කියන එකත් පළවෙනි එකෙත් තියෙන තුන්වෙනි එකෙත් තියෙන හැබැයි හැබැයි අනිත් ඒවා නැති සංකේතය මොකක්ද? දැන් පළවෙනි එකෙත් තියෙනවා තුන්වෙනි එකෙත් තියෙනවා මල් කියන වචන. එහෙනම් පළවෙනි එකෙත් තියෙන තුන්වෙනි එකෙත් තියෙන හැබැයි අනිත් දෙකේ නැති සංකේතයක් තියෙනවා. මොකක්ද මේ සංකේතය? දැන් මේක අපි තරුව කියන එක අපි දැන් ඉස්සෙල්ලා හොයාගෙන තියෙනවා. දැන් තරුව යටින් ඉර ගහගත්තර කමක් නැහැ මම දැන් එක් කරා. තරුව ගන්න බෑ අපහු. ඒක අපි හොයාගෙන තියෙන මේ වචනට අදාළයි. දැන් ඊට අමතරව තියෙන්නේ මොකක්ද? පළවෙනි එකෙත් තියෙන තුන්වෙනි එකෙත් තියෙන මේක නැති එක සංකේතය හොයාගත්තද මම? හරි. දැන් අපි ඒක හොයාගත්තා දැන්. දැන් පුළුවන්. දැන් හරි. දැන් ඒක හොයාගත්තනේ. හරි. දැන් අපි ඔන්න උදෑසන හරි මල් හරි දැන් ලස්සන කියන එක විතරයි තියෙන්නේ. දැන් මේ පළවෙනි එක විතරක් නෙමෙයි. තවත් ඒවා තියෙනවානේ. දැන් අපි බලමු. දැන් තවත් තියෙනවා පාසල්. දෙවෙනි එකේ පාසල් තියෙනවා. තුන්වෙනි එකේ පාසල් තියෙනවා. දෙවෙනි එකේ පාසල් තියෙනවා තුන්වෙනි එකේ පාසල් තියෙනවා. ඉර ගහ ගන්න පාසල් කියන එක යටින් පාසල් කියන එක යටින් ඉර ගහ ගන්න
පාසල් පාසල් හරි අනිත් දෙකේම පාසල් නැහැ අනිත් දෙකේම පාසල් නැහැ එහෙනම් තුන්වෙනි එකෙත් තියෙන නැහැ දෙවෙනි එකෙත් තියෙන හතරවෙනි එකෙත් තියෙන හැබැයි අනිත් දෙකේ නැති සංකේතය ගන්න අපි හොයාගත්ත සංකේත වලට අතවත් තියන්න එපා දැන් දෙවෙනි එකෙත් තියෙනවා පාසල් හතරවෙනි එකෙත් තියෙනවා පාසල් හැබැයි අනිත් දෙකේ නැති වෙන්නේ මොකද අනිත් දෙකේ වචනේ නැහැ අනිත් දෙකේ වචනේ නැහැ එහෙනම් තියෙන්නේ මොකද මේ වචනේ තියෙන්නේ දෙවෙනි එකේ සහ හතරවෙනි එකේ විතරයි එහෙනම් ඔයාලා හොයාගන්න ඕන දෙවෙනි එකේ තියෙන හතරවෙනි එකේ තියෙන අනිත් දෙකේ නැති සංකේතය හොයාගන්න මොකද්ද මේ සංකේතය හොයාගෙන ඒක ඇතුළ තිරගා ගන්න හොයාගෙන ඒක ඇතුළ තිරගා ගන්න संकेत දෙවෙනි එකේ තියෙනවා යයි කියලා හතරවෙනි එකේ තියෙනවා යයි කියලා එතකොට අපි දැන් මේකේ දෙවෙනි එකේ තියෙන හතරවෙනි එකේ තියෙන අපි එක දෙයක් හොයාගත්ත රවුම දැන් ඒ දෙකේම තියෙනවා වෙන තවත් එකක් සංකේතයක් සමත් එකක් වෙන යයි කියලා තියෙන මේකේ තියෙනවා හැබැයි එහෙම තියෙන අවස්ථාවලදී අපි කල්පනාකාරී වෙනවා අපේ ප්‍රශ්නේ අහපු වෙලාවේ අපිට ඒක හොයාගන්න පුළුවන් හරි දැන් තවත් සමාන වචන තියෙනවද? තවත් සමාන වචන එකක්වත් තියෙනවද? තවත් සමාන වචන එකක්වත් නැහැ නේද? සුවඳ නැහැ, ගුරුවරයා නැහැ, උදෑසන පාසල් යයි. සම සමාන එකක්වත් නැහැ. හැබැයි දැන් අපි මේ මේක කරාට පස්සේ අපි මේක කරාට පස්සේ අපි ඊළඟට අපිට තව ක්‍රමයක් තියෙනවා ඉතුරු ටික හොයාගැනීම සඳහා. දැන් උදෑසන හොයාගත්තනම් මල් හොයාගත්තනම් තව පිපේ කියලා එකක් නැහැ නේද? හරි. උදෑසන හොයාගත්ත මල් හොයාගත්තා. උදෑසන හොයාගත්ත පාසල් හොයාගත්ත යයි හොයාගත්තා. දෙවෙනි එක බලන්න. දෙවෙනි එකේ අපි උදෑසනත් හරි පාසලත් හරි යයි හරි. ඒ සංකේත තුනත් අපි හොයාගෙන තියෙනවා. එහෙනම් ඉතුරු සංකේතය තමයි සුනිමල්. බලන්න සුනිමල් කියන්නේ මොකක්ද කියලා. ඉතුරු සංකේතය තමයි සුනිමල් වෙන්නේ. දැන් සුනිමල් සංකේතය බලන්න. ඒක හරි. දැන් අවසානකේ බලන්න. අවසානකේ තියෙනවා උදෑසන හරි පාසල් හරි යයි හරි. සංකේත තුනකුත් තියෙනවා. එහෙනම් ගුරුවරයා කෝ. ඉතුරු සංකේතය තමයි ගුරුවරයා. උදෑසනත් හොයාගත්තා අපි, පාසල් හොයාගත්තා අපි, යයි හොයාගත්තා අපි. දැන් ඉතුරු සංකේතය තමයි ගුරුවරයා. දැන් අපිට මේක සමස්ත සමත්ත ඒවම අපිට අවශ්‍ය නැහැ. සමත්ත ඒවම ඕනේ නැහැ හොයන්න. අවශ්‍යත් නැහැ. අපි දැන් බලමු අපි යමු ප්‍රශ්න ටිකට. හරිනේ දැන්? ඔයාල ලියාගත්ත නේද? ඔයාගත්තනේ දැන් තියෙන ටික නේද? හොඳයි. මොකද අපෝසරයන් මම මෙන්නන්නේ නැහැ ඔයාල ලියාගෙන තියෙන්නේ. දැන් බලන්න පළවෙනි ප්‍රශ්නයන උදෑසන යන්නට දී ඇති සංකේතය උත්තරේ ලියන්න අංක 1 ලියලා දැන් කොළයා සූදානම් කරගෙන තියෙන කවුරුත්ම අංක 1ට මොකක්ද සංකේතය අංක 1ට උත්තරේ ලියන්න අංක 1ට උත්තරේ ලියන්න
මල් යන වචනේ වෙනුවට යොදා ඇති සංකේතය මල් කියන එකට යොදා ඇති සංකේතය ලියන්න එකට අදාළ අංකය ලියන්න දෙක අංකයේ ඉස්සරහින් එකද දෙකද තුනද රවුම කියන සංකේතයෙන් දක්වන වචනේ මොකක්ද රවුම කියන වචනේ ඇත්තටම මේ මේ රවුම කියන සංකේතයෙන් දක්වන වචනේ මොකක්ද රවුම කියන සංකේතයට අදාළ වචන හොයාගත්ත නේද මේ හතරවෙනි එකේ දීපු සංකේතෙන් දැක්වෙන්නේ මොකක්ද අන්න හරි දැන් අර මට කියන්න ඕන අපි එකක් හොයාගත්තා ඔන්න ඔය කොටුවත් රවුමත් ඔය කොටුවත් රවුමත් තියෙනවා දෙකක ඒ දෙකේ තියෙනවා වචන දෙකක හැබැයි උත්තර අතර දීලා නැහැ එතකොට ඒක උත්තර අතර දීලා නැහැ අනිත් සමානයි එහෙම දෙන්නේ නැහැ උත්තර අතර ලස්සන යන වචනයට අදාළ සංකේතය මොකක්ද ලස්සන ලස්සන තියෙන්නේ අපි ඉතුරු වෙච්ච එක තමයි බලන්න දැන් ලස්සන සහ පිපේ කියලා දෙකක් තියෙනවා ඒක හැබැයි ඒකේ තියෙන සංකේතය නෑ උත්තර අතර දැන් තියෙනවා ලස්සන සහ පිපේ කියලා අපි හොයාගත්තේ නැති සංකේත දෙකක් මොකද තේරුම් ගන්න දැන් ලස්සන සංකේතය මොකක්ද කියලා හොයාගත්තෙත් නෑ පිපේ කියන සංකේතය හොයාගත්තෙත් නෑ හැබැයි උත්තර අතර ඒ සංකේත වලින් එකයි දාන්න ඒ සංකේත වලින් එකයි දාන්න එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් එහෙනම් මේක තමයි කියන්නේ පහක් තියෙනවා අපහු පස්සේ ලොක් වෙච්ච අයට මම පොඩ්ඩක් අපෝ චුට්ටක් කියලා දෙනවා පේලි හතරෙම තියෙන වචනේ මොකක්ද පේලි හතරෙම තියෙන සංකේතය මොකක්ද ඒක තමයි ඒ පේලි හතරෙම තියෙන වචනයට අදාළ සංකේතය උඩම එකේ මල් තියෙනවා තුන්වෙනි එකෙත් මල් තියෙනවා හැබැයි අනිත් දෙකේම නැහැ එහෙනම් උඩම එකේ තියෙන තුන්වෙනි එකේ තියෙන සංකේතය තමයි අනිත් ඒවා නැති සංකේතය තමයි මල් වේ. දෙවෙනි එකේ තියෙනවා පාසල් පාසල් යයි හතරවෙනි එකේ තියෙනවා පාසල් යයි කියලා වචන දෙකක්. ඒතර ඒ වචන දෙක තමයි අපි හොයාගත්ත පාසල් යයි වෙන වෙනම හොයාගන්න බෑ අතර මෙතෙන්දී පාසල් යයි කියන එකට ඒ සංකේත දෙක අදාළයි තුන්වෙනි එක ඒ දෙක අදාළයි. හතරවෙනි ඊළඟට පළවෙනි එකෙත් තියෙන උදෑසන තුන්වෙනි එකෙත් තියෙන උදෑසන. අන්නේ ආකාරයට අපි හොයාගත්ත සංකේත. එහෙනම් මට කියන්න උදෑසන යන්නට තියෙන සංකේතය මොකක්ද? උදෑසන. උදෑසන යන්නට අදාළ සංකේතය හරි දාගම් පුතේ මේක මම. දැන් හරි දාගෙන යමු. උදෑසන යන්නට අදාළ සංකේතය මොකක්ද? මේ උදෑසන කියන එකට තරුව නේද? උත්තරේ තරුව. තරුව කියන අංක 3. හරි දාගන්න. අංක 3. මල් යන වචනේ වෙනුවට යොදා ඇති සංකේතය මොකක්ද? මල් තියෙන්නේ පළවෙනි එකේ සහ තුන්වෙනි එකේ. පළවෙනි එකේ තියෙන තුන්වෙනි එකේ තියෙන රූපේ අනිත් ඒවා නැති රූපේ මොකද්ද? කොටුව. කොටුව තියෙන්නේ තුන්වෙනි එකේ. එහෙනම් උත්තරය දෙකට තුන. රවුම සංකේතයෙන් දැක්වෙන වචනේ මොකද්ද? රවුම කියන සංකේතයෙන් දැක්වෙන මොකද්ද? රවුම කියන එකෙන් දැක්වෙන මොකක්ද? දැන් ඒ අතර උත්තර අතර නෑ දැන් රවුම රවුම තියෙන්නේ රවුම තියෙනවා තුන්වෙනි එකෙත් තියෙනවා දෙවෙනි එකෙත් තියෙනවා හතරවෙනි එකෙත් තියෙනවා පාසල් හෝ යයි එක්ක පාසල් වෙන්න ඕන එක්ක යයි වෙන්න ඕන එක්ක පාසල් වෙන්න ඕන එක්ක යයි වෙන්න ඕන එතකොට උත්තර අතර දෙන්නේ යයි පාසල් දෙකම දෙන්නේ නෑ එක්ක පාසල් දෙනවා එක්ක යයි දෙනවා උත්තරය 3ට අංක 1 පාසල් එහෙනම් හතරවෙනි එක කියන්නේ ඉතුරු එක ආවා අපිට හතරවෙනි එක සංකේතයෙන් දැක්වෙන්නේ මොකද්ද එහෙනම් අර කුඩ එක රවුමට පාසල් ගියා නම් මේක වෙන්න ඕනේ යයි දැන් හතරවෙනි එකට පාසල් දුන්නත් ගැටලුවක් නැහැ අපි දෙකෙන් හොයාගෙන ඉතියි
යයි අංක 1 ලස්සන යන වචනයට අදාළ මොකද්ද ලස්සන ලස්සන කොහෙද තියෙන්නේ බලන්න ලස්සන තියෙන්නේ කොහෙද පළවෙනි එකේ විතරයි ලස්සන තියෙන්නේ පළවෙනි එකේ විතරයි පළවෙනි එකේ ඉතුරුනේ මොකද්ද පළවෙනි එකේ ඉතුරුනේ මොකක්ද තරුව හරි කොටුව හරි තරුවත් හරි කොටුවත් හරි දෙකක් ඉතුරුනා ඒ දෙක නෑ හැබැයි මේක ඇතුළේ මේක තියෙන එකෙන් එකයි උත්තරය දෙක පළවෙනි එකේ නෑනේ වෙන සංකේතයක් නෑ උත්තරේ වෙන්න ඕන ත්‍රිකෝණය නෑනේ එහෙනම් උත්තරේ වෙන්න ඕන දෙක පහට දෙක මේක මෙන්න මේ කිව්ව ක්‍රමවේදයේ පත්තක් පාවිච්චි කරලා තමයි හොයාගන්න ඕන පේලි හතරෙම තියෙන වචන හොයාගත්තා පේ එහෙම නැත්නම් පේලි දෙකක තියෙන වචන හොයාගත්තා පේලි තුනක තියෙන වචන හොයාගත්තා වචන තුනක් හොයාගත්තා නම් ඉතුරු වචන හොයාගත්තා ඒ ආකාරයට හොයන්න හොඳයි දැන් අපි ඒක හරි ඒක අවසානයි දැන් ඔන්න තවත් ගණන් සංකල්පයකට යනවා දැන් කොටුව මේක අඳින්න අවශ්‍ය නැහැ ඔයාලා කොටුවයි ත්‍රිකෝණයයි එකතු කරාම 100යි ඒකම තියෙනවා ත්‍රිකෝණයෙන් කොටුව අඩු කරාම 70යි මම බෝඩ් එකවත් පාවිච්චි කරන්න ඕනේ නැහැ මම ඔයාලට කියනවා දැන් ගත්ත ගන්න කටුකොලේ කටුකොලේ නෙවෙයි අද ගන්න අපි පොතනේ පොතේ මාත් දිනේ දාගෙන එතන ඉඳලා කරගෙන යන්නේ අපි දෙවෙනි අභ්‍යාසය මෙහෙමයි කරන්නේ මේක මේ අභ්‍යාසෙදි කරන්න ඕන පුතේ මේකයි හොඳින් අහගන්න කොටුවයි ත්‍රිකෝණයයි එකතු කරාම 100 වෙනවනම් ත්‍රිකෝණයෙන් එම රූපයක එතන උඩ තියෙන එක රූපයකින්ම එම රූපයම උඩ තියෙන රූපයම අඩු කරාම 70ක් වෙනවනම් අපි කරන්න ඕන මේ 100ව 70යි එකතු කරන්න ලියා ගන්නකො දැන් 100ව 100යි 70යි එකතු කරන්න 100යි 70යි එකතු කරන්න එකතු කරලා දෙකට බෙදන්න 100යි 70යි එකතු කරන්න එකතු කරලා දෙකට බෙදන්න බෙදුවට පස්සේ එන්නේ මෙතන තියෙන ලොකු එකයි මෙතන තියෙන ලොකු එක හොයාගන්නේ කොහොමද ලොකු එක හොයාගන්න ලේස්තන් තමයි අඩු කිරීමේ කියන තැන අඩු කිරීම කියන්නේ දෙවෙනි පේලිය දෙවෙනි පේලියේ මුලට දාන්න වෙන්නේ ලොකු එකනේ අන්න ඒකේ වටිනාකම තමයි අඩු කිරීමේ අවස්ථාවේ තියෙන මුල් රූපය තමයි මේ බෙදුවට පස්සේ එන උත්තරේ. හරි. 100යි 70යි එකතු කරන්න ඒක එකතු කරන්න පුළුවන්. ඒක එකතු කරාට පස්සේ ඒ එන ගාන දෙකට බෙදන්න. එතකොට උත්තරය හරි. දැන් අපි අර කොටුව ඇතුළෙම AA රූපවල ලියා ගන්න සංකේතය. දැන් අපි ත්‍රිකෝණයේ ගාන හොයාගත්තා. 100යි 70යි එකතු කරා ඒකට දෙකට බෙදුවා ඒ දෙකට බෙදුවම එන්නේ මෙතන තියෙන ලොකු රූපය යගේ ලොකු රූපය හොයාගන්නේ කොහොමද අඩු කිරීමේ අවස්ථාවේ මුලින් දැක්කේ ලොකු රූපය එහෙනම් අඩු කිරීමේ අවස්ථාවේ මුලින් දැක්කේ ලොකු රූපය කියන්නේ ත්‍රිකෝණය ත්‍රිකෝණය ලියාගත්තර 100යි 70යි එකතු කළා ඒකෙන් ඒ ගාන ත්‍රිකෝණය හරි ත්‍රිකෝණේ ගාන හොයාගත්තනම් අපිට කොටුවේ ගාන හොයාගන්න හරි ලේසි ඒ කොටුව එන්නේ කොටුව එන්නේ ත්‍රිකෝණේ ගාන හොයාගත්තා නම් ඒකෙන් 70 අඩු කරාට පස්සේ එන කොටුව. හරි. දැන් මම ඊට වඩා කියලා දෙන්නේ නැහැ. ආයතරයක් 100යි 70යි එකතු කරා දෙකට බෙදුවා. ඒ එන්නේ මෙතන තියෙන ලොකු එකයි. ලොකු එක හොයාගන්නේ කොහොමද අපි? අඩු කිරීමේ අවස්ථාවේ ඉස්සෙල්ලා තියෙන ලොකු එක. එහෙනම් ලොකු එක හොයාගත්තට පස්සේ කොටුව පුළුවන්. එනම් කොටුවේ ත්‍රිකෝණය දෙකම හොයාගත්තට පස්සේ යට උත්තර ලියන්න පුළුවන්. ඒ කොටුවේ ගානත් ත්‍රිකෝණේ ගානත් ඒක ඇතුලේ දාගන්න. හරි. දැන් තියෙනවා කොටුවේ යගේ කොටුව ගුණ කරාම 4න් කීයක් වෙනවද? ත්‍රිකෝණේ යගේ ත්‍රිකෝණය 5න් බෙදුවම යගේ. හරි. එතකොට කොටුව 5න් බෙදුවම යගේ. ඉතරයි 5යි. පාට උත්තර ලියන්න. ඔයාට ත්‍රිකෝණය සහ කොටු අගයන් දාගත්ත නේද? ඒක දාගන්න බැරි වුණා නම් ඉක්මනට දාගන්න ඕන ඉක්මනට ඔයාලා දාගන්න මොකද ඒක පේන්නේ නැහැ නේද දැන්?
ඉක්මනට මෙන්න මේක ලියාගෙන කොටුවයි ත්‍රිකෝණයයි කොටුවයගේයි ත්‍රිකෝණයගේයි දාගන්න ත්‍රිකෝ කොටුව කොටුව ඇඳලා කොටුවයගේ දාගන්න ත්‍රිකෝණය ඇඳලා ත්‍රිකෝණය දාගන්න ඒ ඇති කොටුව කීයද ත්‍රිකෝණ කීයද කියලා ලියාගත්තා ඊට පස්සේ උත්තර ලියාගන්න පුළුවන් हाय हाथा आठ नाम है दहाय उत्तर लिया और पास से संबंध वेच्च पुताल दोला मुलटिक अथ्यारला दैन्टिक मेटिक मेत्तरिंदल करगने यां हरिद मरदार पेनवा दैन संबंध वेच्च कोड़क्का इन्नवा दैन मेकट उत्तर लिया लिवराय कोड़क्का या वन्न आपव बलागाने दैन संबंध वेच्च आया मेवनी अमास्ता आवक करान्नोन එකම සංකේත දෙක එකතු කරාමත් එම සංකේත දෙකම අඩු කරාමත් සංඛ්‍යා දීර්ඝ තියෙනවා එම සංකේත දෙකම එකතු කරාම 100යි එම සංකේතයකින් එකම සංකේතෙම අඩු කරාම 70යි නම් 100යි 70යි එකතු කරන්න 100යි 70යි එකතු කරන්න එකට දෙකර බෙදන්න 100යි 70යි එකතු කරලා එකට දෙකර බෙදන්න 100යි 70යි එකතු කරා එක දෙකට බෙදුවා එක දෙකට බෙදුවම තියෙනවා මෙතන තියෙන ලොකු සංඛ්‍යාව ලොකු රූපේ මෙතන තියෙන ලොකු රූපේ හොයාගන්න පුතේදුවේ මෙතන තියෙන අඩු කිරීමේ අවස්ථාවේ මුලින් දැක්කේ ලොකු රූපේ අඩු කිරීමේ අවස්ථාවේ මුලින් දැක්කේ ලොකු රූපේ ඒක යගේ තමයි අපි හොයාගත්තේ 170 එකතු කරලා දෙකට බෙදලා හරි ඒක හොයාගත්තට පස්සේ අපිට පුළුවන් කොටුව හොයාගන්න ඊට පස්සේ කොටුවය දෙක හොයාගත්තම යට උත්තර දියාගන්න පුළුවන් මම මේ පැහැදිලි කරලා දෙනවා වැඩි සමාන කට්ටියට ඒතොර සම්බන්ධිත ඉතනවා එනම් දැන් අපි හරි දාගෙන යන් කැන ගන්න මේක හරි ටික මෙතෙන් තිබ දාලා ගන්න හරි කොටුවේ යගේ කියද කොටුවේ යගේ 170 එකතු කරාම 170යි 170 දෙකට බෙදුවා කියද 85යි 85 වෙන්නේ මොකද්ද ත්‍රිකෝණය 85 ත්‍රිකෝණය වෙනව නම් 85න් 70 අඩු කරාම කොටුව කියන්නේ 15යි දෙවෙනි උත්තරය අංක දෙක अरे पालो गुणकरण में हाथरें पालो गुणकरण में हाथरें किया उत्तरे हैटाई हाथर का देवनी उत्तरे पालो हाथरें गुणकरण में हैटाई त्रिकोण ही आगे किया था असुपाई आपको तो देवनी उत्तरे असुपाई बेदना पाहें बेदना पलान असुपाई में दोनों पाहें किया था असुपाई पाहें में दोनों दाहताई पालेवनी उत्तरे पालो बेदना पाएं देखाए तुनाई देवनी उत्तरे हायट देख हाथट देख आटट देख नमेट एक दहायट देख हरी देखा पियानवा
ඒ ගානක් ඉවරයි දැන් ඊළඟ ගණන ගන්න කියලා මං ගාන ගණන් කියලා දෙනවා ගණන් හදන හැටි දැන් අර පසුව සම්බන්ධ වෙච්ච අය ඉන්නවනම් ඉස්සෙල්ලම ගණන් හිතන්න එපා 11 12 13 ගණන් තුන විතරයි අපිට අවශ්‍ය කරන්නේ දැන් හදන්නේ ඒ තුන විතරයි ඒක නිසා अरे दें तीनों में के एकलोसिन प्रश्न किया मैंने दें हो दी मीटर हाथराक दी का मीटर हाथराक उसे बित्तिये का क्या है मतलब 3 लीटर देखा कवश है हाथराक उसे हाथराक मीटर हाथराक दी का मीटर हाथराक उसे बित्तिया उसाई पनलाई दिगाई पनलाई तीनों में हाथराय हाथर 3 लीटर देखा कवश है मीटर आटा दी का मीटर एका उसे මෙවැනි අවස්ථාවල මේ වර්ගඵලය කියන වචනය අපි දැන් භාවිතා කරන්නේ නැහැ මොකද හේතුව අලුත් සිලබස් එකෙන් වර්ගඵලය කියන එක අයින් කරා දැන් වර්ගඵලය කියන වචනේ භාවිතා වෙන්නේ නැහැ හැබැයි වර්ගඵලයේ අඩංගු කරන් දෙනවා දැන් මේක මේ 11 සහ 12 කියන එක 11 සහ 12 කියන එක මේ වර්ගඵලයේ වචනය වර්ගඵලය තමයි අපි සොයන්නේ මේ වර්ගඵලයේ ගණන් දෙකක් තියෙන්නේ හැබැයි මේ 11 ශ්‍රේණිය එක හැබැයි මේක වර්ගඵලය කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ හරි මීටර 4ක් දිග මීටර 4ක් උස බිත්තියක අපි මේක වර්ගඵලය හොයන්න 4 වාරයක් 4 බලනවා හරි 4 වාරයක් 4 හොයාගන්නකෝ චක්‍රය දන්නවනේ 4 වාරයක් 4 කියන්නේ කියද ආ ඒ සඳහා මම ගාන කියන්නේ 4 වාරයක් 4 හොයුවම ඒ සඳහා මීටර දෙකක් අවශ්‍යයි ඊට පස්සේ අනිත් බිත්තිය මොකද්ද මීටර 8ක් දිග මීටර 1ක් බලල මීටර 8ක් දිග මීටර 1ක් බලල එනම් අට වාරයක් එක බලන්න. අන්න ඒකේ වර්ගඵලය. දැන් උඩ එකේ වර්ගඵලය හොයාගත්තා. ඒකට අවශ්‍ය 30 ලීටර ගන්න කියද ලෙඩ් දෙකයි. එතකොට ඊට පස්සේ අට වාරයක් එක බැලුවම ඒක වර්ගඵලය හෙව්වා. උඩ උත්තරෙන් යට උත්තරයේ කී ගුණයක්? ඒක හරියටම උඩ උත්තරෙන් යට උත්තරයේ කී ගුණයක්? එහෙනම් උඩ එකට දෙකක් නම් යට කොටසට ලීටර කීයක් අවශ්‍යයි? ඒක එහෙමයි හදන්නේ. හරි 12 ශ්‍රේණි එකක් බලගන්න. දැන් හදන්න යන්න එපා දැන් 12 ශ්‍රේණි එකක් බලන්න. විත්‍යක තීන් තාලයේ පෙරෙමනේ මිනිසුන් තිදෙනෙකුට දින 3ක් අතරේ. මේක දින මේ ගණන අපි හදන ආකාරය මේක තියෙනවා ක්‍රමයක්. විත්‍යක තීන් තාලයේ පෙරෙමනේ මිනිසුන් තිදෙනෙකුට දින 3ක් අතරේ. අන්න මිනිස්සු ගාන ඒ දින ගානෙන් ගුණ කරා. එතකොට එක මිනිසෙට අවශ්‍ය කරන ගාන තමයි 13 වෙනි එක මිනිසුන් 4 දෙනෙකුට වැඩක් නිම කිරීමට දින 3ක් ගත වෙයි. ඒකත් අර මිනිසු ගාණේ දින ගාන ගුණ කරා. මෙම් වැඩේ නිම කිරීමට මිනිසුන් 2 දෙනෙකුට. අන්නේ එතකොට එන්නේ 4 වාරයක් 3 බැලුවම එන්නේ 1 මිනිසෙට අවශ්‍ය ගාන. අන්නේ ඒ ගාන දැන් මිනිසුන් 2 දෙනෙකුට නම් අපි ඒ ගාන බෙදන්න ඕන 2. ඒ අවශ්‍ය කරන අපෙන් අහන ප්‍රශ්න ගානෙන් බෙදන්න. මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් නම් 4 වාරයක් 3 බැලුවා. අත්‍රවාරයක් 3 ගුණ කරාම එන්නේ 1 මිනිසෙට අවශ්‍ය ගන්න. ඒ ගාන ඒ කියන්නේ අත්තම් ගාන. ඒ අත්තම් ගාන හොයාගත්තම අපි ඒක බෙදන්න ඕන 1 කෙනෙක්ටද 2 දෙනෙක්ටද 3 දෙනෙක්ටද 4 දෙනෙක්ටද කියලා. හරි. 11 12 13 ගණන් 3 හදන්න.
අපි නම් බලමු නේද ඇති නේද වෙලාව හරි මීටර් 4 4 උස බිත්තියක් කියනවනම් 4 වාරයක් 4 කියද 4 වාරයක් 4 ගුණ කරන්න ඒ කියන්නේ අංක 11ට 4 වාරයක් 4 ගුණ කරන්න 4 වාරයක් 4 කියද 16 ඊට පස්සේ ඒක ගෑම සඳහා ඒ 16ක් ගෑම සඳහා යන ලීටර් දෙකක් හරි ඊට පස්සේ 8 වාරයක් එක ගුණ කරන්න මම දැන් කියන දේවල් කරන්න ඕන 8 එකෙන් ගුණ කරන්න 8 වාරයක් එක කියද 8යි හරි 16ට 2ක් නම් 8කට කීයක්ද යන්නේ දැන් මේකේ තියෙනවා උඩේ ඉස්සෙල්ලකේ තියෙනවා ඉස්සෙල්ල පිටේ තියෙනවා වර්ග වර්ග අඩු 16ක් वर्ग मीटर 16ක් वर्ग मीटर 16ක් වර්ගපදයේ वर्ग मीटर 16යි යටේකේ තියෙන वर्ग मीटर 8යි वर्ग मीटर 16කට යන්නේ 3 लीटर 2යි නම් वर्ग मीटर 8කට යන්නේ 3 लीटर කීයද 1යි උත්තරය පළවෙනි උත්තරය 1 හරි 12 ශ්‍රේණියකට යන් විත්‍යක 3 තාලෙප කිරීමට මිනිසුන් 3 දිනකට දින 3ක් ගත වේ 3 දිනෙට දින 3ක් හරි 3 3ෙන් ගුණ කරන් මම කියන දේවල් කරන්න ඕන. සමහර කට්ටිය පඬිත්වය ලේසියට ලේසි ගණන් කියලා කරන්නේ. හැබැයි විශේෂයෙන්ම මේ දවස්වල ඔයාලව හුරු කරන්න නම් මේ දවස්වල කරන්න ඕන එක දෙය තමයි. මම කියලා දීලා දේශන දීලා වැඩක් නැහැ. ඔයාලා තමයි තමයි වැඩ කරවන්නේ. පිටියක තීර්ථාලේප කරන මිනිස්සු තිදෙනකට තුන තුනක් අත් වේ. තුන් වාරයක් තුන ගුණ කරා. තුන් වාරයක් තුන කීයද? හරි. තුන් වාරයක් තුන 9යි. තුන් වාරයක් තුන 9යි. හරි. ඒ සඳහා एक मिनट से कुटे आले पकड़ा नाम गातर में दिन गाने तमाई में आवे मैं नामे भी दानों ने एके नामे एके में दूर रहा ने एक मिनट से एना उत्तर है दिन नामे है दाहतु में एक मिनट से उन हाथर दिनों को ने वैदान निम्न करें में दिन तुना करते हैं हाथर दिन एक वैदान निम्न करें में तुना करते हैं ना हाथर को ने करान तुने हाथर එම වැඩේ කිරීමට මිනිසුන් දෙදෙනෙකුට කොච්චර කාලයක් ගත වේ? අන් දැන් ඒ 12 බෙදන්න දෙකෙන්. බෙදන්න දෙකෙන් උත්තරය 12ට දෙකේ කිය 6යි. උත්තරය 6යි. ඒ කියන්නේ 3 වෙනි උත්තරය. තුන් වෙනි උත්තරය. හරි. අපි අම්ලට 14 සහ 15 අවසාන ගණන් දෙක විභවිතා මාන වල අවසාන ගණන් දෙක ඊට පස්සේ කන්තේ අර ඒ වගේම තමයි මිනිසුන් 10 දිනකට දින දිනකට පැය 8 බැගින් දින 10ක් තුළදී යම් කිසි වැඩක් නික් කරති 10 දිනේ දිනකට පැය 8 බැගින් දින 10ක් තුළ අපි පැය 8 කියන කමත කරන චුට්ටකට පැය 8 කියන කමත කළා 10 දිනෙට දින 10ක් තුළ අපි 10 වරක් 10 ගුණ කරා මෙන්න කීයද 1 මිනිසෙක් වැඩ කරොත් එන්නවන ගාන ගුණ කළ බලන්න 1 මිනිසෙක් වැඩ කරනකොට කොච්චරද කියලා 10 වරක් 10 ගුණ කරා මෙන්න 1 මිනිසෙක් වැඩ කරනකොට ගාන හදාගත්තද හරි එය මිනිසුන් 5 දෙනෙක් එක් වී කරනව නම් එම ගාන බෙදන්න 5 එම ගාන බෙදන්න 5 दाह देने के कितने ला दिन दाह या कितने गाने पास देने के कितने ला अरे तो पहले बेदुओं ने तो गाना है भाई अमित्तक कराने पा मुकद्दे अरे मिनिस्टर पास देने के कितने ला कराने पहले हाथर बैगी इससे ले मिनिस्टर करे पहले आठ बैगी हर ये तो हाथर देखो नहीं तमाय आठ ये नम सीय පහෙන් බෙදලා විතරක් වැඩන්නේ ඒ දින පැය 4 ගානනේ එහෙනම් ඒ එන උත්තරේ මොකද්ද කරන්න ඕන දෙකෙන් ගුණ කරන්න හරි එහෙම කළා උත්තරය 10 10ෙන් ගුණ කරා ඒක බෙදුවා 5ෙන් ඒන උත්තරය පැය 4ක් බැගින් නිසා ඉස්සෙල්ල කට්ටේ පැය 8ක් වැඩ කරපු නිසා 4ෙන් දෙකෙන් ගුණ කරා 15 වෙනි එක තියෙන්නේ මෙමයයි දෙක මීටර 20ක් ආ පළල මීටර 5ක පිටියක තීන්ත කෑමට තීන්ත ලීටර 5ක් අවශ්‍යයි බලන්නකෝ වර්ගඵලය හොයන්නකෝ 25ෙන් ගුණ කරන්න වර්ගඵලය හොයන්න 25ෙන් ගුණ කරන්න දෙක පළලෙන් ගුණ කරන්න අන්න ඒ කාණට යනවා තීන්ත ලීටර 5
ඊළඟක තියෙනවා දිග මීටර් 8ක් හා පළල මීටර් 5ක් බලන්න 8 වරක් 5ක් 8 වාරයක් 5 බලන්න ඔන්න උතර තමයි ප්‍රශ්න තියෙන්නේ විස්සවරක් පහ බලන්න පුතේ උස 20යි පළල 5යි උගණ කරා 20යි 5ක් කියද 100යි අනිත් පිටිය 8 වරක් 5යි දිග උස 8යි 5යි 8 වරක් 5ක් කියද 40යි දැන් මේක තියෙනවා 20යි 5ක් කියන්නේ 100යි वर्ग मीटर सी अगे अब वर्ग मीटर सी विषय पहा सी आई नी लीटर पहा क्या लीटर पहा क्या अठवर पहा हतरी है हतरी है सदहा इससे कराने विस से कट हो यार दांग इससे सी आ रही थी सी आ को यानने यान लीटर पहाई नाम अन्य एक अभी विस से कट हो यार नौना केवल मां सी आ हतरी है बेदन नत दिशा इससे लम विस से कट हो यार निकाल में दे पहा बेदन ने पहे सी आ के विस से पहाई नहीं පහ පහෙන් බෙදුවා වෙනවා 1ක් ලීටර 1ක් කියලා. හැබැයි 40 කියන්නේ වර්ග මීටර 40ක් කියන්නේ 20 වගේ දෙකක්. 20කට 1ක් කරනවා නම් 40ට කොච්චර යනවද? 20කට 1ක් කරනවා නම් 40ට කොච්චර යනවද? एक तमाय चुट्टा कमारू का तीन ने इससे लंबालान नॉन विस्साई देखे विस्साई पालला पहाई बिंदी के विस्सेव पहाक सी आई खादा का तेरे सी आग का न तमाय लीटर पहाक क्या अन विस्सिया अटवरा पहाक क्या न हाथ रिहाई अबे सी आग के टे वर्ग मीटर सी आग के टे अन्य लीटर पहाई वर्ग मीटर हाथ लिए टे है अनको हाथ लिए टे CI 40යි දෙකම බෙදෙන ගාණක් හොයා ගන්න. 20යි. එහෙනම් අපිට බලන්න පුළුවන් 5 5ක් කියන්නේ 100කට නම් 20කට හොයා ගන්න. ඒ කියන්නේ 100ට 20ව 5යිනේ. එහෙනම් 5 බෙදන්න 5යි. එහෙනම් 20කට යන්නේ ලීටර 1යි. 20කට ලීටර 1 නම් වර්ග මීටර 40කට කීයද කියලා හොයා ගන්න පුළුවන්. දැන් බලන්න අපි ගණන් හදන්න බලමු අපි 14 වෙනි එකයි 15 වෙනි එකයි හදුව නේද දහ දිනකට දිනකට පැය 8 බැගින් දින 10ක් තුලදී යම් කිසි වැඩක් නිම කරදී 10වරක් 10 100යි 14 වෙනි එකයි කියන්නේ 10වරක් 10 100යි मिनसु पास्ते एक सीए बेदान पहिंग सीए बेदू पहिंग उल्टी का वेड करते बेगी अट पास वेडकरा हतर बेगी हतर देखाई अट किया विस्स गुणकर देखी उत्तर हतली हाई तुम्हें उत्तर दा हतर तुण
දිග මීටර 20ක් කා පළල මීටර 5යි 25ක් කියද වර්ග මීටර ගන්න හොයන් මෙහෙමයි 25 100යි වර්ග මීටර 100ක් ගන්න මීටර 5ක් යනවා අනිත් පිටිය තමයි 8 වරක් 5 දෙක මේ දෙක 8යි පළල 5යි 8 වරක් 5 40යි එහෙනම් අපි මොකද කරන්න ඕන 40යි 100යි බෙදෙන ගන්න තමයි 20 එහෙනම් 20 කොහෙන්ද නම් අපි මොකද කරන්න ඕන 100ට 25ක් තියෙනවනේ 20 කොහෙන්ද නම් අපිට පුළුවන් පහක් තියෙන නිසා පහ බෙදුවා පහෙන් එහෙනම් වර්ග මීටර 20ක් ගන්න යන්නේ ලීටර 1යි වර්ග මීටර 20ක් ගන්න යන්නේ ලීටර 1ක් නම් වර්ග මීටර 40ක් ගන්න කොච්චර ගන්නද 20ට 1යි නම් 40ට 2යි උත්තරේ 2යි ලීටර පළවෙනි උත්තරේ හරි පළවෙන් කීයක් විතර හැදුවද දැන් පළවෙන් හරි දාගම් බලන්න නේද හරි දාගන්න තියෙන්නේ පාලෙන් පාලෝ මරියා ඉන්නවද මොන ටික බලන්නත් එක කො බලන්න පාලෙන් පාලෝ මරියා යතුස්සන් බලන්න අද 100 100 ගන්න අයට දෙනවා අයිස්ක්‍රීම් පහක් අයිස්ක්‍රීම් පහක මුදල් දෙනවා අයිස්ක්‍රීම් පහක් සඳහා හැබැයි රුපියල් 40 අයිස්ක්‍රීම් 100 වෙනන් නෙමෙයි 40 ඒවා හරි හොඳයි දැනට 15 අරගෙන තියෙනවා මේ ටිකට නම් ගොඩක් අය පාලෙන් 12යි අන්න ඇත්ත කියන ළමයිකුත් ඉන්නවා 14 කට්ටියක් ඉන්නවා 14යි 15යි 12යි විනාඩි 12යි කියලා තියෙනවා හොඳයි කමන්නේ 12ක් ඇදුවත් ඇති මේකේ අමාරු කරන් ටික ඉවරයි දැන් ඊට පස්සේ තියෙන වැඩිපුර සංඛ්‍යා අවබෝධය තමයි තියෙන්නේ අපි යමුද එහෙනම් ඊළඟ ගණන් ටිකට නේද හරි ගණිතය මම කියලා දෙන්න ඕනේ නැහැ ඉතාලම කලාතුරකින් එකක් විතරයි කියලා දෙන්න හදන්න පටන් ගන්න දී ඇති ඉලක්කම් සියල්ල භාවිත කරන සෑදයක විශාලම සංඛ්‍යාව හදලා 16 අංකයේ ඉස්සරහින් මොකක්ද උත්තරය කියලා දාන්න. ඒ තිලක්කම් යදාගෙන මේ සෑදයක කුඩාම සංඛ්‍යාව විශාලම සංඛ්‍යාව හදනකොට අපි ඇත්තටම විශාලම සංඛ්‍යාව දාන්න ඕන කුඩාම සංඛ්‍යාව හදනකොට මුලටම දාන්නේ කුඩාම සංඛ්‍යාව. මේක කුඩාම සංඛ්‍යාව බිඳුවනේ. ඉතින් කුඩාම සංඛ්‍යාව බිඳුව නිසා අපි බිඳුව දානවද මුලටම මුලටම බිඳුව දාවොත් එන්නේ මොකද ඉලක්කම් 4 සංඛ්‍යාවක්. ඒතර බිඳුවේ අගයක් නැතුව යන. ඒක නිසා බිඳුව දාන්න ඕන දෙවෙනි තැනට. 10 ස්ථානෙයි 10 ස්ථානෙයි 10 ස්ථානෙයි ඒ දෙන්න අතර හුවමාරුවක් දාන්න. ලේසි ගණන් තුනක් 10000ත් 40000ත් අතර පිරෙන සංඛ්‍යාවක් වෙනුයි. ඔය ගණන් ටික හදන්න ගණන් තුනයි මේ පහේ පන්තියේ විශාල සංඛ්‍යා කියන පාඩමෙන් සංඛ්‍යා අවබෝධයේ විශාල සංඛ්‍යා කියන කොටස 10000ට වැඩි සංඛ්‍යාවල් කියන්නේ අපි විශාල සංඛ්‍යාවක්. හොඳයි. දිය ඉලක්කම් සියල්ල භාවිත කරන සෑදයක විශාලම සංඛ්‍යාව තමයි මෙතන මුලටම 9 7 5 1 බිඳුව 9 7 පහ එක බිඳුව තියෙන්නේ දෙවනි ගාන 16ට 2 ඒත් ඉලක්කම් යදාගෙන මේ සෑදයක කුඩාම සංඛ්‍යාව හැබැයි ඒක අනිත් පැත්තට ලියලා හරියන්නේ නැහැ බිඳුව 1 5 7 9 කියලා හරියන්නේ නැහැ මොකද කුඩාම සංඛ්‍යාව හදනකොට බිඳුව ඇවිල්ලා තියෙනවා නම් බිඳුව දාන්න ඕන අනිවාර්යයෙන්ම මුල්ම සංඛ්‍යාව මුල්ම 10 ස්ථානයේ නෙමෙයි
දෙවෙනි ස්ථානයේ තියන්න ඕන. එහෙනම් 1.0 මාරු කරා 10579 පළවෙනි උත්තරය. 10000 40000 අතර පිටන සංඛ්‍යාවක් වෙනුයි. 10000 40000 අතර පිටලා තියෙන්නේ පළවෙනි උත්තරේ 34356. තුනයි 10 10 10 තුනයි. හරි අපි ඊළඟ උත්තරට යන්න. दासे दास दहाट हरे अन्ना वर्ड संख्या टिक लिया करने पते लिया करने वर्ड संख्या टिक पते लिया करने ओके ओके उत्तर වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලැබුව අපේක්ෂකයා අඩුම ඡන්ද ප්‍රමාණයක් ලැබුව අපේක්ෂකයා අපේක්ෂකෙන් තිදෙනා ලබාගත් ඡන්ද ප්‍රමාණය ආරෝහණ පටපාටි ලියුම් විට මැදට එන සංඛ්‍යාව ඔය තුනට ලියන්න අවශ්‍ය නැනේද මේක අපෝ බලන්න ඕනද මේක ඉක්මනට ලියාගත්ත ලියාගත්ත නැති අය ඉන්නව නම් ඒත් ඒ ගානයි බී ගානයි සී ගානට අගල් ලියා ගන්න
उत्तर लिया दान में विश्वविशी एक उत्तर चंद प्रमाण उत्तर उत्तरे बी अंक एक अपेक्षक चिंतनालभाग चंद प्रमाण आरोहण की कुडाय केंद्र वेडियन कुडाय केंद्र वेडियन तिस्तर दास उत्तर उत्तर तुन अंक तुन अंदागत संख्यावरोहण पटपाटी सकल मेदटन संख्यावरोहण विशाल संख्या मेद इलाक विस्तृत कर संख्या अवरोहण क्रमें पास अवरोहण क्रमें तरकमने विशाल संख्या कुड़ा संख्या अरे उत्तर 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 ए तुम्हें उत्तर है विशाल संख्या मेद इलाक विशाल संख्या मेद इलाक विशाल संख्या मेकबला इलकम सियाल मनवद एक तुन पहा हत नमे विश्यात्र निकट उत्तर लिया एकाए तुनाए पहाए हताए नमे मनवद में संख्या वर्ग संख्या
वर्ग संख्या क्या ने संख्या एम संख्या में गुण वेला एम यम किसी संख्या वा एम संख्या में गुण वेला सागस्य संख्या के नाम वर्ग संख्या संख्या उत्तर एक उत्तर दिए संख्या आरोहण पटिपाटी आरोहण विशाल संख्या दस दुनसी विषय अट दस दुनसी विषय अट उत्तर एक विशितुंदास पनाहली लती है ने उत्तरे देख अरने दे विशियाट विशिनामे विशियाट विशिनामे करान हर विषय अर्थ ना हैतरमदास पाह में ही संख्या नाम लिया है तुम कहते हैतरमदास पाह हैत नमदास पाह अंके देख विषय अर्थ देख विषय ना में हैतरमदास विषय अर्थ तेरे ने तूने उत्तरे तूने त्याग तीस का वाले इतागने हैं तो नेवा हर सारा අයියෝ මේව මොනවද මේව මොන්ටිසෝරි ගණන්නේද කියලා. හැබැයි මේවක් තමයි ශිෂ්‍යත් විභාගෙට. ශිෂ්‍යත් විභාගෙට එන ගණන් තමයි දීලා තියෙන්නේ. මේ වගේ ගණ ක්‍රම වල එන සංඛ්‍යා එනවා. හැබැයි ඉතින් වරද්ද ගන්නවා. ලේසි වැඩි වුණාම ළමයි ගොඩක් වරද්ද ගන්නවා. 31යි කරා.
පාත කනකරාමනේ නිරූපිත සංඛ්‍යාවේ සංඛ්‍යාංකය සංඛ්‍යාවේ සංඛ්‍යාංකය සංඛ්‍යාංකය කියන්නේ ඉලක්ක වෙල්ල යනවා සංඛ්‍යාංකය මේ තියෙන කීයද 4231 4231 උත්තරේ දෙක හරි දාගන්න මම කනකරාමනේ නිරූපිත සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය මේක 5000 ඊළඟ බිඳුව 5000 निरूपिता 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 ස්ථානීය ගේ කියන්නේ මේක ස්ථානීය දැක්වෙනා ගේ තුනේ ඉලක්කම තියෙන්නේ 100 ස්ථානය නම් ඒ ස්ථානීය ගේ 100යි උත්තරේ 2 34 වෙනි එකේ කියනවා 37524 පහේ ඉලක්කමෙහි ස්ථානය කුමක් පහේ ඉලක්කම ස්ථානය දැන් බලන්න මේ තුන දුන්නේ තුන් ආකාරයකට උඩ මේක දෙන්නේ නිරූපිතාගය 32 නිරූපිතාගය 33 දෙනවා ස්ථානීය ගේ සතර දෙනවා ස්ථානය. එතන ස්ථානය වෙන්නේ මේකේ සිය ස්ථාන. පහේ ඉලක්කම ස්ථානේ සිය ස්ථාන. අංක 1. 32ට 1 33ට 2 34ට 1 සිය ස්ථාන. තිස්පහ 36 37 ගණන් තුනයි 36 37 35 36 37 हेलो हेलो ओके ओ मत हम पंक्ति आगे इस बात इस साइट इस हद अतिने द मिला वैतिने द दाहत दास देसिया इस पायन संख्या विहिद्वाली ऐतिहाकारे दाहदाहाई हद्दाहाई देसियाई तिहाई पाह उत्तरे देख उत्तरे
අසූදහසට පෙර සංඛ්‍යාව එකක් අඩු කරන්න එකක් අඩු කරාම එනවා හැත්තනම දහස් නමසිය අනු නමේ උත්තරය එක තිස් සතට උත්තරය එක තිස්සට තිස් නමය හතලිය ගණන් තුනයි තිස්සට තිස් නමය හතලිය මම තිස්සට මිනිහක නම් පටලව ගන්න ඔයාලා තිස්සට නෙමෙයි මේ තුනම පටලව ගන්න හොඳට කල්පනා කරන්න කොලේ ගන්න ලියන්න කොලේ ගන්න සතහ ඒ කියන්නේ ඒක ලියලා බලන්න කියන දේ ලියලා බලන්න එක ස්ථානය 10 ස්ථානය 100 ස්ථානය ආදි වශයෙන් ලියලා බලන්න ඕන එක ස්ථානේ පහ ලියන්න 10 ස්ථානේ 200 ස්ථානේ 1000 ස්ථානේ ඒ කියන තැන වල ලියලා සංඛ්‍යාව ගොනු කරගන්න ඉස්සෙල්ල संख्या दस दस स्थान एकाई දෙකයි පහ තියෙන කොහොමද 18000 125 උත්තරේ වෙනවා පළවෙනි උත්තරේ මේක පටලවල දුන්නා 10 ඒවා 4යි 1 ඒවා 3යි 10 ඒවා 8යි 100 ඒවා 1යි 10 ඒවා 4ක් ඒ කියන්නේ 10 ඒවා 4ක් 1 ඒවා 3ක් එතන 43 බව දන්නවා 10 ඒවා 8ක් 100 ඒවා 1ක් 8143 दस दहाय एक पहाय अन्य पटल इसराट मेन मनोवद दस दहाँ दस दहा नमेना इसराट मेन नमे इलाती दाहेवनी दाहेव पहाय नमे පහා ඊළඟ 100 ඒවනේ 4 9 5 4 ඊළඟ 10 ඒවා 5යි ඊළඟ 1 ඒවා 5යි 10 ඒවා 5යි 1 ඒවා 5යි මොකක්ද උත්තරේ 9 2 4 5 5 උත්තරය 92455 උත්තරය 1 अरे हतलिंगवरा गणते हतलिया दास हतलिया गण
මංගිතන්නේ ගණන් 25න් 25ම අරගෙන ඇති ගොඩක් අය නේද ගණන් කරලා බලන්නකෝ ගණිතය 25න් 25ම ගත්තාය කොහොම බලන්න 25න් 25ම මේ සංඛ්‍යාව බෝද මේක ඉතර ලේසි අමාරු නෑ විසි හතරයි සමහර කට්ටිය විසි හතරක් තින්නවා ඉන්ටර්වල් ඉන්ටර්වල් ඕන නෑද නේද මොකද බඩගිනිද අපි අද පරක් වෙලානේ පටන් ගත්තේ කවිතකී ඉන්ටර්වල් ඕනද හොඳයි 25 ගොඩක් අය කියන බව පේනවා අපි යමු ඊළඟට සිංහල වලට අද මම සිංහල සහ ගණිතය මාරු කරා වෙනද සිංහල තියෙනවාට අද ගණිතය දැන් හරි හරි අපි සිංගල කොටස කරලා ටිකක් කරලා අවශ්‍ය නැත් ඉන්ටර්වල් කරගා ගමු අපි අප්‍රාණවාචී බහුවචන නාමපදයේ සංයක අක්ෂරය සහිත වචනේ ආරෝහණ අක්ෂරයක් සහිත පමණක් සහිත වචනේ අක්ෂර පමණක් සහිත වචනේ සිංහල වර්ණමාලාවේ අක්ෂර ගන්න 41 42 43 44 උත්තර ලියන්න උදව් අවශ්‍ය නැහැ अब नेवत नेगवा मारी दागे नहीं था मुकद आपको आमुते में कराने में मुकद समाहर काटती है अंकिताला प्रश्न अंकिताला उत्तर अंकिने दाने एक निशा वड़ा हम दे नेगवा में साक्षात करते हो तो एक वड़ा मत कितिये अप्राणवाची बहुवचन नाम पदे अप्राणवाची पननति बहुवचन अप्राणवाची वेन्नना पननति मुखद बहुवचन मुखद अप्राणवाची देखा सर्वगले सह मुकदमे करा बहुवचन अप्राणवाची गुहाणवाची उत्तर गुहाण उत्तर संजक अक्षर साहित्य वचने में लयान संजक में නයන්න මූර්ධදයි එතකොට සංයකාක්ෂරයේ තියෙන දඹල කියන කේ බා බා සංයකාකුරු පහයි එයින් බා තමයි සංයකාකුරු. එතකොට ලු සහ මෙතන නා කියන මූර්ධ දක්ෂර. උත්තරේ තුන ආරෝහණ අක්ෂර පමණක් තියෙන. රූලේ ලිව්වට පස්සේ යට රූලට මේ උඩ රූලට විතරක් උඩ රූලට උඩට එන අක්ෂර මොනවාද? දැන් පා කිව්වම මධ්‍ය අක්ෂරයක් ලාලා දෙකම අවරෝහණ අක්ෂර වයන්නයි මයන්නයි ටයන්නයි තුනම ආරෝහණ අක්ෂර
दा कियाने रूले पहाड़ते ने वा अवरोहण अक्षर बा संज्ञक बा कियाने आरोहण अक्षर या ला कियाने अवरोहण अक्षर या क्या ना आरोहण अक्षर वितरात्य ने वामटे वामटे उत्तरे देख कर सिंगल वर्णमाला में अक्षर का नाम बनाते उत्तरे हैटा उत्तरे देख कर सर अक्षर या साहित्य वचन या हाथरीस सर अक्षर या साहित्य वचन या आप एक करें नहीं दे और एक करें नहीं एक निशा पनस पा पनस साय पनस हाथर तुनाक्ति है पनस साय पनस सत पनस सत अरे हाथरीस साय हाथरीस सत वैसे लेकिन मैं वैरदी ला एक इन्होंने पनस साय पनस सत हम तो दे उत्तर लिया ना पनस पाय पनस साय पनस सताय बिंदु के माउपिया नाचिरासी ये टाइम अंदर सालकनवा पुकारते हैं इनमें वातमें वारत करने अभी मुंड है पुकारते हैं पार के ना आत्मा के ना पार में तीन नहीं दे पार के ना आत्मा पार में तीन अभी मुंड है मत करना नहीं होगा स्वर अक्षर सहित वचन सिंगल अक्षर माला मुलिंती स्वर टिकने स्वराक्षर मित्र ओयान तम स्वराक्षर और अंक इसल अदाल अंक अदाल अंकिया बिंदु माउपिया आचरा सीट मगर सलकन सलकनवा मुखा सलकनवा लय ලයන්න මේකේ ගොඩක් අය ලියලා තියෙන දෙක ඒ උනාට උත්තරය එක සලකනවා කියනකොට ලයන්න මූර්තද වෙන්නේ දන්තදයි පාසල අභිමුවට පැමිණෙන්නේ සිය රාජකාරී කටයුතු ආරම්භ කරන්නේ අභිමුවට අභිමුවට එනකොට උත්තරය මහා ප්‍රාණ දාප ප්‍රාණ අභිමුවට තියෙන්නේ ආල්ප ප්‍රාණයි අංකය 1 46 57ට 1 उपरीमारी
ඔයාගෙන එන්න ගිහිල්ලා ඔයාගෙන එන්න අම්මට හරි තාත්තට හරි කියන්න ගෙනත් දෙන්න කියලා පෙළපත පෙළපත ගෙනත් දෙන්න කියන්න ඔයාලා දැන් ඉන්ටර්වල් එකට ගියානේ පෙළපතත් අරන් මේ පෙළපතත් අරගෙන ඇවිල්ලා මේ ඡේද හොයාගන්න हमें चेदने पल पते ने दे मैं क्या पल पते ने ने दे चेदे तीन वाह मैं क्या गुरुवार पते ने दे तीन ने पल पते तीन ना दे आ तीन ना तीन हरी 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 ओके कविता की हरी होता है थैंक यू දැන් පෙළපත පෙළගන්න මේක පෙළපත මේ ඡේදය පෙළගන්න. කට්ටිය තේමන්න ගිහිල්ලා ඇවිල්ලා නැහැ තාම. මේවට ඉතින් කෑමක් බීමක් හම්බුනොත් ඉතින් නැගිටින්නේ. එක පාඩමේ තියෙන මේක ඔව්. आवत काटती है अरे विनारी पहाय ने दुन्ने मैं किये बगा හරි දැන් එනම් ඡේදය ඇසුරු කරගෙන අපි උත්තර ලියමු මේවට හැබැයි උත්තර ලියන එක හරි පහසු හේතුව මං බහුවර්ණ ප්‍රමේයය තමයි උත්තර දුන්නේ හරි 48 49 50 කරන්න විවේකයේ අවසානයි පළපත ගන්න පළපතේ ඡේදය හොයා ගන්න පළවෙනි පාඩම මේක ඡේදය තියෙනවා මේ ඡේදය කියව ගන්න මේ ඡේදය බලාගෙන ඡේදය බලාගෙන උත්තර ලියන්න බින්දුලා යන්නේ අදහස් කරන්නේ කවුද මේ බින්දුලා කියලා කියන්නේ කාටද බින්දුලා බින්දුලා ගමේනතුරු බලා සිටින්නේ කවුද බින්දුගේ මව්පියන් ආච්චිටයි සියටයි සලකන දැක්කම බින්දුගේ හිතේ මොකද්ද ප්‍රශ්න දෙන්නට උත්තර දෙන්න. මේ බින්දුලා යන්නේ අදහස් කරන්නේ කවුද?
බින්දුලා මේ ඡේදය කියවුවා මේ බින්දුලා කියලා කියන්නේ කාන්ද බින්දු සානංගිටද බින්දු සහ දෙමාපියන්ටද බින්දු නංගි සහ දෙමාපියන් බින්දු සහ නංගිටද බින්දුයි දෙමාපියන්ද නංගි නැතු නැහැ බින්දුයි නංගි සහ දෙමාපියන්ට තමයි මේ බින්දුලා කියලා අදහස් කරන්නේ බින්දුලා කියලා මාතෘකාවෙන් අදහස් කරේ ඒ කියන්නේ බහුවචනයෙන් අදහස් කරන්නේ මේ ඔක්කොමලට ගමේගේ බින්දු නංගි විතරක් නෙමෙයිනේ අම්මයි තාත්තයි එහෙනම් උත්තරය තුන බින්දුලා ගමේ නතර බලා සිටින්නේ කවුද ආච්චි සහ සීයා උත්තරය තුන බින්දුගේ මව්පියන් ආච්චිලා සීයාට සලකනව දැක්ක බින්දුගේ උත්තරය මොකද්ද ආච්චි සීයාට සලකන්නද හැමදාම ආච්චි සීයා බලන්න යන්නද එහෙම නැත්නම් ආච්චි අම්මයි තාත්තයි ආච්චිලා සීයාට සලකනව දැක්කම අම්මයි තාත්තයි ආදරෙන් බලාගෙන ඉන්නේ කොහොම බලන්න මට අතුස් දැන් මෙතන කියන්නේ මේ බින්දුට හිතනවා මම අපේ අම්මයි තාත්තයි ආදරෙන් බලා ගන්නවා කියලා. හා කොහොම බලන්න දැන් අම්මයි තාත්තයි වැඩිහිටියන් වුණාට නෑ ඔයාලා වැඩිහිටියන් වුණාට පස්සේ ඔයාලම අම්මයි තාත්තයි ආදරෙන් බලා ගැනීම සඳහා මහලු නිවාසයකට බාර දෙන කට්ටිය අතුස්සන්න එක්කෙනෙක් දෙන්නෙක් අතුස්සනවට පේනවා ආදරෙන් බලා ගැනීම සඳහා මහලු නිවාසයකට බාර දෙනවා හරි එහෙනම් අතුස්සන්න බලන්න අම්මයි තාත්තයි ආදරෙන් බලා ගන්න අයියට හරි එහෙම නැත්නම් නංගිට මල්ලිට හරි දෙන කට්ටිය මට ඉතින් ටිකක් නිදාසේ ඉන්න ඕන නිසා මම අම්මට නංගිට හරි මල්ලිට හරි එහෙම නැත්නම් අයියට හරි අක්කට හරි කියනවා කොබලන්න අයියලා අක්කලා නංගිල මල්ලලා කවුරු හිටියත් කාටවත් දෙන්න නැතුව තමන්ගේ ළඟට මේක කරගෙන යන කට්ටිය අම්මයි තාත්තයි බලා ගන්න තමන්ගේම ළඟට එක් කරගෙන යන කට්ටිය අතුස්සන්න බලන්න ඔබලන්න මේ බොරු කාරයෝගේ මූණ චුට්ටක් අම්මයි තාත්තයි තමන්ගේ ළඟමයි තියාගන්නේ ඔබලන්න කට්ටියගේ අතුස්සගෙන ඉන්න කට්ටිය හොඳයි ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ අම්මයි තාත්තයි බලා ගන්න නේද දැන් හදිසියෙන් හරි හොඳයි බොහොම හොඳයි බොහොම හොඳයි මේ වගේ දරුවෝ ඉන්නවා නම් හොඳයිනේ දැන් හදිසියෙන් හරි ක්‍රිෂෙල් ක්‍රිෂෙල්ව එක් කරගෙන ඉන්න නෝන අකමැති වුණොත් අම්මයි තාත්තයි තියාගන්න මොකද කරන්නේ අම්මයි තාත්තයි හරි කරදරයක් කියලා නෝනා කිව්වොත් ඔයාලගේ වෙන 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 තැනකට යවන්න කිව්වොත් ඔයා මොකද කරන්නේ මාරු ප්‍රශ්නයක් නේද අය ප්‍රශ්නේ තමයි බලපාලා තියෙන දැන් පෑහෙන්න දම්සිත මොකද කරන්නේ ඒත් බලා ගන්නෝනේ හරි හරි ඔයාලා හොඳයි ඔයාලා කාටවත් දෙන්න එපා ඔයාලා ළඟම තියාගන්න හරි අතපාත් දාන්නකෝ හොඳයි එතකොට අම්මයි තාත්තයි ආදරේ බලා ගැනීමට තමයි බින්දුට හිතෙන්නේ හරි 51 52 53 උත්තර තුනට ලියන්න මේ ප්‍රශ්න තුනට 51 52 53
बिंदु नंगी लगटारगन आच्चिसीया कियला देन्न मोनवाद कतांदर अंकय एक इस्सलकट अंकय देक दिक्किस दिक्किस्पिल्ल यदुन छेदे सदाम वचनय दिक्किस्पिल्ल यदुन वचनय मोकद दीर्घिस्पिल्ल यदुन वचनय सीया अंकय देक गणवायन क्रियापद कुमन कालेट अपट अलुत्म पनासरा पनास्पाह दिखर गणवायन क्रियापद कुमन कालेट दी गणवाक्य मेक वाचिक वचनया मेक वर्तमान कालेट एक अतीत काल क्रियापदे मुखद गत्ता गणवाक्य वर्तमान काले एक अतीत काले तम गत्ता अपट अलुत्म परिगणकी अक्ल परिगणकी कौमदली फलविनी आकार आई अंक एक पनसाय पनसत पनसपा पनसाय पनसत परिगण के लिए हुआ पनसाय पनसत लिया तो वोट इतनी की बराई सिंहल लैंड परिसर देखा ओ परगण के कराने परगण के अंक एक पनसपहाटे पनसाटे संवर्धने सदा नूतन ताक्षण ताक्षण आप उदाऊकराई ताक्षण के उत्तर अंक एक ताक्षण मे शायन नयन भेद आती मे 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 रीति आती इतना मूर्त शयनावो दाक्षण पलविनी बला पलविनी वचने मूर्त शयनावट पशे नयान मूर्त व्ययुतमायलुक शयनाव देवनीय के तालुक शयनावत अनिवार पशेदर नयान दाता व्ययुत उत्तरे पलविनी दाक्षण वनजीवी नीलधारी नीलधारी अंक एक नीलधारी अंक एक दाता नई महाप्राण दाय सिंह विनम बेलूत पटांग अतरी से पटांग अतरीवा पन सदी आते अतलिस एक पनसत दाहतक नेद दाहतक तीन अतलिस एक इंद्र पनसत दाहतें दाहत महारी अति गुड़ाक का है कि मांगिता परिसरे में सरे दुर्ने की सरे गुड़ाती पुनिसा परिसरे प्रश्न दहाया पमन अपि लखनऊ हम इलांग सरे हरे परिसरे मम कियला देने अत्यवश्य में का कुना तुतराई कियला देने मगर पहास प्रश्न टिका तमे अब तो अगर तीन क्या नवलन में जाति कोडी रातु पहत पास भी में निरूपणे वाले मुकाबले में मैं तकाली वाले के सिलेबस के विनाश सुनाने में रातु पहत पास भी में किया सिंघल जातीय नियोजन वाणी जाति को मोके
මේ දෙක මාරුණා පෞද්ගල කාලේ. මේ දෙක උත්තර ලියන්න බලන්න. जाति कोड़े रातु पैसे बस में निरूपण ने वन्ने सिंगल जाति नियोजने वन्ने आरी हुआ करते नहीं थे पनासता पनासना जाति कोड़े रातु पैसे बस में निरूपण ने कराने जाति का विमान सिंगल जाति नियोजने कराने कहाँ पैसे सिंगल रूपे जहाँ जाति कोड़े मतकर गने को बलान जान बड़ा काल या किधर इतने सा मतकर न कहाँ पहले सिंगल रूपे सिंगल जाति रात पहले पास भी में जाति का विमान है बोकोला हाथरे सत्र ब्राह्म वियर एक अन्य कारणाम उत्तम ताप व्यक्तियाँ के ना में सत्र ब्राह्म वियर इलान्ट कोलपार सा फैमिली पार तीरु देखे देमला मुस्लिम ऐतलु आने को जाति देमला मुस्लिम ऐतलु आने को जाति ये पार देखे वैन वैन किया ने कहाँ पे तुम किया ना माँ कोड़ी निमाम साह जाति के कुमुतु है ओकता माही जाति कोड़ी आलू में ये ने मेरा सुना था पास से हैटा हैटा एक हैटा देखे हैटा हैटा एक हैटा देखे अतने द आलू तो नहीं है बांडा केल किया नहीं गोंगाले को तो बांडा टांग के एक राज्य लांच ने साउबाग के संकेत वातवर संकेते तमाई राज्य लांच ने साउबाग के नो पुनकलसी अबे आपको राज्य लांच ने कता अगर मुको पुनकलसी साउबाग के वेकराल वाली सास्त्री कत्ते स्वयं पोषित बाबा सारुसार बाबा केल किया ना पुन एक बार से एक ऐसे तीन पलापति वाली नेलुपति वाली के नवा पवित्रते ऐसे एक सिंगा के नवा इधर बाव उड़ामती एक धर्मचक्र के नवा धार्मिक बाव इलाहा आदि के नवा सदातन पैवत्म अन्य टिके मात्र के त्याग नोट लोकुर में एक लोग फिलिगन में यह दलदा मालिका वह आलमान उत्त्यान तिवां का फिलिगे � या कुछ देर तमाम पीड़िका ने दादा मालिका अरे ऐटा तो ना ऐटा हाथर देख कर एक सामान जारी में डालता है उत्तर के वो मत देना होगी तो ओलंपिक क्रीड़ा वालों के लिए श्रीलंका और पदक कम के नाम है सुशांतिका जयसिंह है डंकन वाइट सुशांतिका जयसिंह के साथ डंकन वाइट तमाई ओलंपिक
පදක්කම් දෙකක් ලංකාවට උරුම කරලා තියෙනවා. අංක 3 අපේ රටේ පෞරාණික වස්තු දැක බලා ගැනීමට ඇති ආයතනය තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අංක 1. प्रादेशिक प्रादेशिक लेखा मत्संकल साहतिक वाल पद साहतिक वाल प्रादेशिक लेखा मत्संकरण कैसे पद साहतिक लागति युक्त अनिवार्य ग्रामीण दी दाने एक सदा युक्तम प्रादेशिक लेखा करें दें वर्तमान ग्रामीण मत्संकरण श्रीलंका जातृ वृक्ष नाग जातृ वृक्ष जातृ गस नाग इला श्रीलंका प्रथम आगमति सी डब्ल्यू डब्ल्यू पंडांगल डी एस सेना नायक एस डब्ल्यू आर पी पंडार नायक श्रीलंका प्रथम आगमति वेन्नी दहा अन्ना इंग्लिश टिके लेसी हिस्टेंट आये जो अक्षरे तोरण में तोरला ये आंके इस तरह लिया हटा दे अटना में अत्ते वे अत्ते का अत्ते देखा तीन वा पाहा वे पाहा मकरण मामा वचने मत किए बाद में ඇතිනේ ද වෙලාව හරි හොස්පිටල්ස් හොස්පිටල් හොස්පිටල් යනකොට මොකක්ද එන්න ඕනේ දෙන්න හොස්පිටල් යනකොට ඒ අකුර එන්න ඕන අංක 1 රෙඩි සූදානම්
එන්නවන ඊ අකුර අංකය 3 70 ශ්‍රී ලංකා ශ්‍රී ලංකන් අංකය මේ අකුර එන්න අකුර අංකය 1 70ට 1 ලයිබ්‍රරි ලයිබ්‍රරි වලට එන්නවන ආර් අකුර අංකය 3 සිස්ටර් ආයි එන්නවන අංකය 1 අන්නේද අකට 73 74 75 76 අද ඉංග්‍රීසි ටිකක් වැඩි ඉංග්‍රීසි දෙමළ දෙකෙම වැඩි 73 74 75 76 ටික කරා जनलो पत् काम पति नाम लेखने पति नाम लेखने रजिस्टर रिकॉर्ड बुक तो मुका किया हाँ लिया हेत्ता पति नाम लेखने रजिस्टर अंक एक बैठी හරි එකතු කරලා බලලා උත්තරය හොයාගන්න 70ට 70 න් 80 81 82 ඒක කියන්නේ කීයද 3 කියන්නේ කීයද ඒ දෙක එකතු කරාට පස්සේ එන්නේ කොහමද ඒකට කියන්නේ කොහමද මේ අංකේ ලියන්න अंक एक अंक एक
හරිනේ අයින්දු ඉරණ්ඩු අයින්දු කියන්නේ පහ ඉරණ්ඩු කියන්නේ කීයද දෙක පහ දෙකයි හතයි හත කියන්නේ ඒලු අංකය දෙක ඔන්රු එක මොන්රු තුන එකයි තුනයි හතරයි හතරට කියනවා නාන්දු අංක තුන අසුවට තුන ඉරුපදු 20 5 පහ 20යි 5යි 25යි 25ට කියනවා ඉරුපත් 5 10 කියනවා 10 ඉරණ්ඩු කියනවා 2 10 2යි 12යි 12ට කියනවා පන් ඉරණ්ඩු පන් ඉරණ්ඩු කියලා මේක වැදලා තියෙන්නේ පන් ඉරණ්ඩු වෙන්න ඕන නියන්න එන්න ඕන යන්න නෙවෙයි පන් ඉරණ්ඩු පන් ඉරණ්ඩු පන් ඉරණ්ඩු කියලා කියනවා පන් ඉරණ්ඩු දෙකම කියන්න පුළුවන් පන් ඉරණ්ඩු එතකොට අංක 1 82ට 1 सिंगल उच्चारण लिया सिंगल उच्चारण कीले उड़द यटद पिटतद उड़द यटद पिटतद किया ना बला अना उत्तर लिया ना किससे ला कीले एकली बनाने उल्ले मेले सा वेलिए अंके එලියට අංක 1 83ට 2 84ට 3 85ට 1 86ට 1 අනේ මුන්නාල් මුන්නාල් मुन्नार पिन्नार मतलब नहीं है मुन्नार क्या नाम है अंके देखकर इधर ही पिन्नार क्या नाम पिटू का सीन
හරි පන්න තියනවා දැන් ශරීරේ කොටස් ටික ශරීරේ කොටස් ටික නම් කරන්න තියනවා හතර පන්තියද කරන්න තියෙන සරල අභ්‍යාසයක් 88 89 90 91 92 93 94 උත්තර ටික දීලා තියෙනවා ඔයාලා අංකය අංකයේ ඉස්සරහින් ඔයාලා ලියන්න මේකද ලියන්න වෙනවා ඔයාලට අංකයක් දාන්න නැහැ 88 ඉස්සර ලිව්වා 88 ඉස්සරහින් මොකද්ද කියලා ලියන්න 88 ඇස 89 නාසය 90 අත 91 බඩ 92 හිස 93 කන 94 කට අව එකක් තියෙනව නේද යට කකුල තියෙනවා उत्तर හරි අපාර මාස වට ඇති නේද වෙලාව 88 කියනවා ඇස ඇසට කොහොමද කියන්නේ ඇසට කියනවා කන් කියලා හරි දා ගන්න 88 කන් ඇසට කියනවා කන් කියලා 89 නාසය තියනවා නාසයට කියනවා මූහු කියලා 90 අත අතට කියනවා කයි කියලා 91 බඩ බඩට කියනවා වයිල් කියලා 92 හිස හිසට කියනවා තලෙයි කියලා 93 කන කනට කියනවා කාදු කියලා 94 කට 90 කටට කියනවා වායි කියලා කන් මූක්කු කයි වයිරු තලෙයි කාදු වායි ඊළඟට 95 रचने वाक्य पहाड़ तीर रचने संपूर्ण करना वाक्य पहा अपे जाति कोडियन श्रीलंका वे अभिमानय निरूपणय म
මොකද දන්නේ ජාතික කොටියට සියලුම පුරවැසියෝ මහත් අභිමානයෙන් ගෞරව පැරතෝර ගන්න ජාතික කොටිය ඔසවනට අපි සීරුවෙන් පැරතෝර ගන්න ජාතික කොටිය සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු අනෙකුත් සියලුම ජාති නිරූපණය තෝර ගන්න ජාතික කොටිය අභිමානවත් සහ තේජාන්විත සිටින තහ පැහැත් සිංහ යා සිංහල ජාතිය මොකද කරන්නේ නිරූපණය රචනෙම ලියන්නවන්නේ නෑ පුතේ දුවේ ඔයාලගේ WhatsApp එකේ තියෙනවනේ පේපර් එක තියෙනවා ඒක නිසා රචනය අපිට බලා ගන්න අවශ්‍ය නෑ ඔයාලා මෙතෙන්දී 96 ලියලා කරයිද කරතිද ලියන්න 97 ඉලක්කම ලියලා කරයිද කරතිද ලියන්න ඊට පස්සේ සම්පූර්ණයෙන් සටහන් කරගන්න නේද හරි අපි හරි දාගමු අපේ ජාතික කොඩියෙන් අපේ ජාතික කොඩියෙන් ශ්‍රී ලංකාවේ අභිමානය නිරූපණය කරයිද කරතිද මෙතන බහුවචන වාක්‍යයක් බහුවචන වාක්‍යයක් පාවිච්චි කරන්න කිසිම හේතුවක් නැහැ අපේ ජාතික කොඩියෙන් ශ්‍රී ලංකාවේ අභිමානය නිරූපණය කරයි ජාතික කොඩියෙන් සියලුම පුරවැසියෝ මහත් අභිමානයෙන් ගෞරව කරයිද කරතිද මෙතන දාලා තියෙන සියලුම පුරවැසියෝ සියලුම පුරවැසියෝ ඊතර බහුවචනයි ඊතර දාන්නම කරති කරති අභිමානයෙන් ගෞරව කරති ජාතික කොඩිය ඔසවන විට අපි සීරුවෙන් අපි කියලා දාපු නිසා අපි උත්තේ අපි වෙනවා ඒතකොට සිටින් නෙමු ජාතික කොඩියෙන් සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු අනෙකුත් සියලුම ජාති නිරූපණය ජාතික කොඩියෙන් සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු අනෙකුත් සියලුම ජාති නිරූපණය ගොඩක් අය දාලා ඇත්තේ මෙතන කරති කියලා. මෙතන කරති කියන්නේ පාමිතට නම කරයි කියලා. මොකද මුස්ලිම් ඇතුළු අනෙකුත් සියලුම ජාතීන් කිව්වම ජාතීන් එයාලා උත්තේ නෙමෙයි. මේක උත්තේ එකක් නෙමෙයි තියෙන්නේ. සියලුම ජාති නිරූපණය කරයි. ජාතික කොඩිය අභිමානවත් සහ තේජාන්විත සව සිටින අහපැත් සිංහයා සිංහල ජාතිය නිරූපණය කරයි. සිංහල ජාතිය නිරූපණය කරයි. හරි. රචනක තියෙන්නේ ලකුණු එකක්. එහෙනම් දැන් ඔක්කොමලා මුල ඉඳලා ලකුණු ගණනය කරගන්න එකකට එක ගන්න. ලකුණු ගණනය කරන්න ලකුණු 100න් කීයක් තියෙනවද කියලා බලන්න
කට්ටියක ලකුණු පේනවා ප්‍රශ්න තියෙන ඉතින් කියවන්න බෑනේ වේගෙන්ම මැසේජ් එනවා බලාගෙන ඉන්න කාගෙත් ලකුණු मूलवारी අපිට පහේ පන්තිය පළවෙනි වාරේ කරාම හොඳටම ඇති මේ ඉතුරු කාල සීමාවේදී පහේ පන්තියට වඩා අපි අවධානය යොමු කරන්න ඕන හතර පන්තිය. ඔයාලගේ ප්‍රශ්න පත්‍ර මේ වෙනකොට බලලා අවසానයි. හැබැයි ඔයාලට ප්‍රශ්න පත්‍රය දෙන්න විදියක් නැහැ. මම හිතාගෙන හිටියේ මෙයා මේ හත් වෙනිදා දීලා අට වෙනිදා ඊළඟ සතියේ සාකච්ඡා කරන්න. නමුත් දෙන්න විදියක් නැහැ නේ. ඒක නිසා තා චුට්ටක් පරක් වෙලා හැබැයි ප්‍රතිඵල දානවා. දාලා මම දාන්න උත්සාහ කරනවා. ප්‍රතිඵල දාපු ගමන් ඔයාලට පේපර් එක අරගෙන සාකච්ඡා කරන්න. प्रतिपल हृदय मुझे भी हो जाए।